नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् श्रद्धा संपन्न कारुणिक पिन्नतुनि हम कनेक्ट उतुम सद्धर्म श्रवणेत सूदानं वन मोहत ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සද්ධර්මය අපි කාගේ ජීවිතවලට පිහිට සැනසෙල්ල පිණිස පවතින උතුම් ධර්මයක්. ඒ ධර්මය අපිට තථාගතයන් වහන්සේගේ මුවින් හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන් ලබාගත්තයින් පසුව ඒ ධර්මය අපේ ජීවිතය තුළ අපිට ප්‍රතිවේධ කරන්නට පුළුවන්කම තිබෙනවා. පරතෝ ගෝසප්පත්ති තුළ ඒ ලබන අවබෝධය නිර්වාණය කරා අපිට යන්නට මඟ පහදා දෙනවා නැතිනම් අවශ්‍ය ක්‍රමෝපායන් සලසා දෙනවා. ඒ ධර්මයේ පිළිබඳව අපි සලකා බලනකොට බොහෝ ගැඹුරු ධර්ම කාරණා සාකච්ඡා කරන්නට පුළුවන්. බොහෝ න්‍යායන් අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. වටිනා ධර්මාර්ථ විග්‍රහයක් ලෙසයි අපි පටිසම්භිදා මග්ග ප්‍රකරණය හඳුනා ගන්න. ඒ පටිසම්භිදා මග්ග ප්‍රකරණය තුළ බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්ම ණය ක්‍රමය අපිට විවිධ ස්වරූපයන්ගෙන් දකින්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් එය අප පැහැදිලි කරගනු ලැබීමේදී අප පසුගිය සතිය තුලත් සාකච්ඡා කරන්නට යෙදුණා බාහිර ධර්මයන් පිළිබඳව ව්‍යවස්ථාපනය කරන ආකාරය. කොහොමද අපි බාහිර ධර්මයන් පිළිබඳව නුවණින් සම්මර්ෂණය කරන්නේ කියන කාරණාව හිදී විශේෂයෙන්ම අපි සලකා බලන්නට යෙදුණා. පින්නතුනි බාහිර ධර්ම කියලා කියන්නේ මොනවද? බාහිර ධර්ම කියලා කියන්නේ අපි එතනදී පැහැදිලි කරගත්ත ආධ්‍යාත්මික ආයතනයන්ට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ ධර්මයන්ට ගෝචර ආයතන, එහෙම නැතිනම් බාහිර ආයතන කියලා. එතකොට මෙන්න මේ බාහිර ආයතන පිළිබඳව අපි ව්‍යවස්ථාපනය කළ යුතු ක්‍රමවේදයක් තියෙනවා. ඒ කියන්නේ නුවණින් සම්මර්ෂණය කළ යුතු ක්‍රමවේදයක් තියෙනවා. ඒ නුවණින් සම්මර්ෂණය කරන ක්‍රමවේදය පිළිබඳව තමයි අපි සාකච්ඡා කළේ. එතනදී රූප ආයතනය පිළිබඳව අපි කතා කළා. ඒ වගේම සද්ද ආයතනය පිළිබඳවත් අපි පැහැදිලි කරගන්නට යෙදුණා. එතකොට සද්ද ආයතන ආදී පිළිබඳව පැහැදිලි කරගැනීමේදී අපි එතනදී විග්‍රහ කරා ශබ්දය කියන එක උතුචිත්ත සමුත්ථානස්සා ඍතුචිත්තාදී සමුත්ථාන වන දෙයක් නිසා ඒක අවිජ්ජා කර්ම තණ්හා කියන ඒ ලක්ෂණයන්ගෙන් පෙන්වන්නේ නැහැ කියන කාරණාව. ඒ කියන්නේ එතනදී යම් ස්වරූපයකින් යම් ආකාරයකින් වෙනස් වෙනවා අර ආපු පෙළ කියන එකත්. ඒ වගේම එතනදී අපේ පුද්ගලික අදහසකුත් අපි පැහැදිලි කරන්නට යෙදුණා. එතකොට පින්නතුනේ අපි විශේෂයෙන්ම සලකා බලන්නට අවශ්‍යයි අනිකුත් ආයතන පිළිබඳවත් අපිට මේ විදිහටම සම්මර්ෂණය කිරීම. ඒ කියන්නේ දැන් රස ආයතනය කියනකොට රස පිළිබඳව, රස රූපය පිළිබඳවත් අපි නුවණින් සම්මර්ෂණය කරනවා. ඒක බාහිර ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරනවා. කොහොමද? රස අවිද්‍යා සම්භූතාති වවත්තේති. රස අවිද්‍යා සම්භූතයි, තණ්හා සම්භූතයි, කම්ම සම්භූතයි, ආහාර සම්භූතයි කියලා. ඒ අර අපි කනබුන ආහාරයේ තියෙන, එහෙම නැතිනම් ওই බාහිර අපි තිබිලා කටට දාගන්න දෙයක තියෙන රසය අවිද්‍යාවෙන් හැදුවා කියනවා නෙමෙයි. අපේ ප්‍රසාදය සකස් කරගත්තේ යම් විදිහකටද, ඒ විදිහට තමයි අපිට විඳින්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා රස රූපයත් අවිද්‍යාවෙන්, තණ්හාවෙන්, කර්මයෙන් උපද්දපු දෙයක්. ඒක එහෙම නැතුව නිකම්ම ආකස්මිකව එළිය තිබුණු දෙයක් ඒ විදිහටම වින්දා නෙමෙයි. එනිසා එකම දේ පිළිබඳවත් කෙනකෙනාගේ තිබෙන රස විඳීම, රස දැන ගැනීම වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. එනිසා අපි කාලා දෙයක් අනුභව කරලා අපි කිව්වට මේ රස තියෙන්නේ මේකේ කියලා, රස තියෙන්නේ කවදාවත් බාහිර පෙනෙන රූප ආයතනයේහි නෙමෙයි. රස තියෙන්නේ දිවට ස්පර්ශ වෙන මොහොතෙහි ඒ දැනගන්න පුළුවන්කමත් එක්ක ඇති වෙන ඒ හේතු නිසා සකස් වෙන දෙයක්. එතකොට ඒකට බාහිර තියෙන වස්තුවත් උපකාර වුණා රස රූපය කියන එක.
රස රූපේ උපකාර වුණා වගේම ඒ රස රූපේ ගෝචර කරගන්නට එතනදී දිව උපකාර වුණා. ඒ වගේම ජීවහා විඥානයේ ඒ රස දැන ගැනීම වශයෙන් එතනදී උපකාර වුණා. එතකොට මෙන්න මේ විදිහට අපි යම් රස විඳීමේ කෘත්‍යයක් කරනවා නම් ඒකට අපි කියනවා සායන කෘත්‍ය කියලා. සායන කෘත්‍යයක් යම් තැනක තිබෙනවා නම් ඒ සායන කෘත්‍ය තිබෙන තැනක පින්නතුනි සිද්ධ වෙන්නේ කුමක්ද? මේ හේතු නිසා සකස් වූ දෙයක් විදිහට සකස් වීමයි. ඒ නිසා අපි ඒ වටහා ගන්නට අවශ්‍යයි. ඒ වගේම රසය පිළිබඳව ව්‍යවස්ථාපනය කරනවා වගේම ගන්ධය පිළිබඳවත් අපිට ව්‍යවස්ථාපනය කරන්නට පුළුවන්කම තියෙනවා. අවිද්‍යාව, තණ්හාව, කර්මය, ආහාරය නිසා සකස් වූ දෙයක් කියලා ඒකත් ඒ කතා කරන න්‍යායෙන්ම තමයි. ඒ වගේම පොට්ටබ්බේ ධම්මා බහිද්ධාවවත් ඇති පොට්ටබ්බයන් පිළිබඳව බාහිර ධර්මයන් හැටියට ව්‍යවස්ථාපනය කරනවා. කොහොමද? අවිද්‍යාව සම්භූතාති වවත්තේති පොට්ටබ්බයත් ස්පර්ශයත් අවිද්‍යාව සම්භූතයි, තණ්හා සම්භූතයි, කම්ම සම්භූතයි, ආහාර සම්භූතයි කියලා ව්‍යවස්ථාපනය කරගන්නවා. ඒ වගේම uppannāti vavatteti uppannai. ප්‍රසාදයට යමක් ගැටුණට පස්සේ විතරයි අපිට ඒක දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ගැටෙන්නේ නැතුව දැනගන්නට පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා uppannāti vavatteti කියලා කියනවා. ඒ වගේම samudāgatāti vavatteti කියලා කියනවා. ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක් නිසා. ඒ වගේම අපි අනිත් තැන්වලදී පාවිච්චි කළා චතුර්ණංච මහා භූතානං උපාදායාති වවත්තේති කියලා. සතර මහා ධාතුව සහ සතර මහා ධාතුව නිසා පවත්න උපාදාය රූපයක් හැටියට අපි ව්‍යවස්ථාපනය කරනවා කියලා. හැබැයි දැන් මෙතනදී පොට්ටබ්බේ පිළිබඳව ව්‍යවස්ථාපනය කිරීමේදී සතර මහා ධාතුව පිළිබඳවමයි අපි මේ කතා කරන්නේ. ඒ නිසා සතර මහා ධාතුව පිළිබඳවම කතා කරන නිසා අර උපාදායාති වවත්තේති කියලා කියන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඒ නිසා පොට්ටබ්බ කියලා අපි කතා කරන්නේ අපිට ස්පර්ශ වෙන්නේ මොනවද? තද ගතියක් ස්පර්ශ වෙනවා, උණුසුම් සිසිල් බවක් ස්පර්ශ වෙනවා. එතකොට එහෙම නැතිනම් මේ හමායන බව සුලඟ මේ දේවල් ස්පර්ශ වීමක් සිද්ධ වෙනවා. එතකොට දැනෙන්නේ අපිට ඒ වගේ දේවල්නේ. එතකොට අපිට ඒ දැනෙන දේ ඒකට කියනවා පොට්ටබ්බ ආයතනය කියලා. ස්පර්ශ වෙන්න පුළුවන්කම තියෙන්නේ කයට ඔය පොට්ටබ්බ රූපයක්. පොට්ටබ්බේ හැරෙනකොට ගන්ධේ ස්පර්ශ වෙන්න පුළුවන් කමක් නැහැ. රසයේ ස්පර්ශය වෙන්න පුළුවන් කමක් නැහැ. රූපයේ ස්පර්ශ වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට ස්පර්ශ වෙනවා නම් වෙන්න පුළුවන් කම තියෙන්නේ එකම රූපය පොට්ටබ්බ ආයතනයේ පමණයි. පොට්ටබ්බ රූපේ විතරයි. එතකොට කතං ධම්මේ බහිද්ධා වවත්තේති ධර්මයෝ බාහිර ධර්මයන් ඇටියට ව්‍යවස්ථාපනය කරන කොහොමද ව්‍යවස්ථාපනය කරන්නේ? ධම්මා අවිද්‍යා සම්භූතාති වවත්තේති ධර්මයෝ අවිද්‍යාවෙන් හටගත්තේ. තණ්හා සම්භූතාති වවත්තේති තණ්හාවෙන් හටගත්තේ. ඒ වගේම කම්ම සම්භූතාති වවත්තේති කර්මයෙන් සකස් වුනේ. ඒ වගේම ආහාර සම්භූතාති වවත්තේති ආහාරයෙන් සකස් වුනේ කියලා ව්‍යවස්ථාපනය කරගන්නවා. ඒ වගේම ධම්මා චතුණ්ණං මහා භූතානං උපාදායාති වවත්තේති ධර්මයෝ සතර මහා ධාතුන් නිසා පවත්න උපාදායක් කියලා ව්‍යවස්ථාපනය කරනවා. එතකොට අපි දන්නවා මේ ධම්ම කියලා කියන්නේ මොකක්ද කියලා. එතකොට ධම්මායතනය කියන එක. එතකොට ධම්මායතනය කියලා කියනකොට මෙතනදී අපි තේරුම් ගන්නට අවශ්‍යයි මොන අර්ථයකින්ද මේ ධම්මායතනය කියලා කියන්නේ කියලා. ධම්මායතනය කියලා කියනකොට අපේ සිතේ පවත්න වේදනා සංඥා සංඛාර කියන මේ ගති ලක්ෂණ ටික නැතිනම් මේ නාම ධර්මතාව ටික අපි ධර්ම ලෙස හඳුන්වාගනු ලබනවා. එතකොට ධර්මයන් පිළිබඳව ව්‍යවස්ථාපනය කරනකොට අපි දන්නවා දැන් ධර්මයන් පිළිබඳව කතා කිරීමේදී ධම්මා යතනේ පිළිබඳවයි කතා කරන්නේ. එතකොට නමුත් ධම්මා යතනේ පිළිබඳව කතා කරනකොට ඒක බාහිර ආයතනයක් නේ. දැන් මන ආයතනය තමයි ආධ්‍යාත්මික ආයතනය කියලා කතා කරේ. ධර්මායතනය බාහිර ආයතනයක්. එතකොට දැන් මොකද්ද ධර්මායතනය හා මොකද්ද මෙතනදී මන ආයතනය කියලා කියන්නේ? මන ආයතනය කියලා කියන්නේ මනෝ ලක්ෂණය, නැතිනම් හිතන ලක්ෂණය, නැතිනම් මනෝ විඥාණය, නැතිනම් අපි හිතලා දැනගන්න එක තමයි මෙතනදී මන ආයතනයේහි ලක්ෂණේ බවට පත් වෙන්නේ. මනෝ විඥාණය කියන එක මන ආයතනය. ඒ කියන්නේ එතන තියෙනවා මනස විජානන කෘත්‍යයක් තියෙනවා, දැනගන්න බවක් තියෙනවා. එතකොට ඒ දැනගැනීම සහගත ස්වභාවයට තමයි එතනදී විශේෂයෙන්ම මනෝ කියන ලක්ෂණයෙන් හඳුන්වන්නේ. එතකොට දැන් මේ මනෝ කියන බව ඇති වෙන්නට නැතිනම් ඒ සිත හටගන්නට
එතන තියෙනවා තව නාම ධර්මතාවයන් සහ ඒට ඒ කියන්නේ අරමුණු කරගන්න ලබන දේවලුත් තියෙනවා. ඒකට අන්නේ අරමුණු කරගන්න ලබන දේවල් වලට අපි හඳුන්වනවා ධම්මායතනය කියලා. එතකොට ප්‍රධාන වශයෙන්ම අපිට ඒක ඒ විදිහට විග්‍රහ කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ ධර්මය අවිද්‍යා සම්භූතං අවිද්‍යාවෙන් හටගත්තා, තණ්හා සම්භූතං ධර්මයෙන් තණ්හාවෙන් හටගත්තා, ඒ වගේම මේ ආහාර සම්භූතං කියලා කම සම්භූතං වවත්තේටි කර්මයෙන් හටගත්තා කියලා අපි ව්‍යවස්ථාපනය කරගන්නවා. ධම්මා ආහාර සම්භූතංති වවත්තේටි ආහාරයෙන් හටගත්තා කියලා ව්‍යවස්ථාපනය කරනවා. ධම්මා චතුර්ණං මහා භූතානං උපාදායාති වවත්තේටි සතර මහා ධාතු සහ උපාදායන්ගෙන් හටගත්ත දේ කියලා ව්‍යවස්ථාපනය කරගන්නවා. දැන් මේ ධර්ම ගැන කතා කරනකොට මේක ටිකක් වෙනස් විග්‍රහයක් කියලා හිතෙන්න පුළුවන්. ඇයි සතර මහා ධාතු නිසා හටගන්න දෙයක් හැටියට මේ ධර්මය මේ විදිහට කතා කරන්නේ කියලා. දැන් ධම්මාති චෙත්ත භවංග මනෝ සම්පයුත්තා තයෝ අරෝපිනෝ කන්දා ධම්මායතන පරියාපන්නානි සුකුම රූපානිච කම්ම සමුත්ථානි සබ්බානිති රූපාදීනිච. එතකොට මේ පිළිබඳව විග්‍රහ කරනවා. භවංග මනෝ සම්පයුත්තා භවංග මනෝ සම්ප්‍රයුක්ත උන, ඒ කියන්නේ භවංග මනස සමග භවංග චිත්තයේ සිත සමග යෙදී පවත්නා තයෝ අරූපිනෝ කන්දා අරූපී ස්කන්ධ තුන, කියන්නේ වේදනා සංඥා සංඛාර කියන මේ ස්කන්ධ තුනත් ධම්මායතන පරියාපන්නානි ධම්මායතනයේ අනුවගිය ධම්මායතනයේට අනුවගියපු සුකුම රූපානි සුකුම වූ රූප ටිකක් ධම්මායතනයේ අනුවගිය ධම්මායතන පරියාපන්න වූ සුකුම රූප ටිකක් කම්ම සමුත්ථානානි කර්මයෙන් සකස් කළ කර්මයෙන් හටගත්ත කර්මයෙන් ප්‍රභවය කළ සබ්බානිපි රූපාදීනි සියලුම රූපාදියක් කර්මයෙන් හටගත්ත කර්මයෙන් සකස් කර සියලුම රූපාදියක් මෙතන කියනවා නම් අපිච යානි යානි යේන යේන සමුත්ථහಂತಿ තානි තානි තේන තේන වේදි ධම්මං යම් යම් ආකාරයකින් එක යම් යම් තැනකින් හටගන්වනු ලබනවා නම් අන්න ඒක දත යුතුයි කියලා. එතකොට ධම්මායතනේ පරියාපන්න වූ රූප, දැන් සමහර රූප පිළිබඳව අපි කතා කරනකොට දැන් ද්වාරාපාත ගම වූ රූප තියෙනවා, ඇස් සමුලට පැමිණෙන රූප තියෙනවා, විභූත රූප සහ අවිභූත රූප කියලා බෙදන්නේ. දැන් විභූත ආරම්මන අවිභූත ආරම්මන කියලා. එතකොට ඇස් සමුලට පැමිණි සහ නොපැමිණි වූ රූප තියෙනවා. එතකොට ඒ ඇස් සමුලට පැමිණි රූප සහ නොපැමිණි රූප, දැන් ඔබ ගෙදර ඉඳලා රුවන්වැලි සෑය සිහිපත් කරනවා. එතකොට රුවන්වැලි සෑය මේ මොහොතේදී ඇස් සමුවට පැමිණ නැහැ. නමුත් ඒක රූපායතනයක්. ඒක රුවන්වැලි සෑය කියන එක රූපායතනයක්. දැන් ඔබ සිහිපත් කරගන්නවා නම් ඒ සුදු පාටට ඒ තිබෙන රුවන්වැලි සෑය කියලා බයමක් සිහිපත් කරගන්නවා නම් ඔබ සිහිපත් කරගන්නේ සිතුවිල්ලක් නෙමෙයි. නැතිනම් ඔබ සිහිපත් කරගන්නේ චෛතසිකයක් නෙමෙයි. ඔබ සිහිපත් කරගන්නේ රූපායතනය. හැබැයි රූපායතනය වුණත් ඒ රූපය දැන් ඔබ ළඟ නැහැ. ඒ රූපය ඔබ ළඟ නැහැ. එතකොට නැතිනම් ඒක සමුවට ඇස් ඉදිරිපිට දැන් ඒ රූපේ නැහැ. නිරුද්ධ වුණ දෙයක්. නමුත් ඔබ ඒක පිළිබඳව අරමුණු කරනවා. එතකොට දැන් ඒ අරමුණ කොහෙද තිබ්බේ? ඒ අරමුණ ධම්මායතනය පරියාපන්නව ගියපු රූපායතනයක්. ධම්මායතනේ අනුව ගියපු රූපායතනයක්. එතන දැන් වේදනා සංඥා සංස්කාරයන්ගෙන් ඔසවා තබපු අරමුණක් තමයි මනෝ විඥාණය තුළින් අපි දැනගන්නේ. එතකොට මේ මනස පවතින්නට උපකාර වුනේ මොකද්ද? අර රූපායතනය. නැතිනම් ධම්මායතනය පරියාපන්න උන දේ. තව විදිහකින් කියනවා නම් ඒ රූපායතනය අපිට උපකාර වුණා. එතකොට දැන් ඒ වගේ අවස්ථාවලදී චතුර්ණංච මහා භූතානං උපාදායාති කියන සතර මහා ධාතු නිසා පවත්න උපාදාය කියන එකත් ධර්මයන්ට ඇතුළත් කොට දක්වන්නේ හේතුව නිසා. ඒ නිසා දැන් අපි හිත මනසට ඇතිවෙන කාම ධාතුව තුළ ඇතිවෙන සියලුම ධර්මයන් පිළිබඳව මෙතනදී විවරණයට ලක් වෙනවා මේ ධම්මායතනය කියන දේ තුළ. මොකද සියලුම ධර්මයන් මනෝවිඤ්ඤාණ ධාතුවෙන් විඤ්ඤේය වෙනවා. ඒක රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී ඕනෑම දෙයක්. එතකොට අපිට ඒක මනසින් අරමුණු කරන්නටත් පුළුවන්කම තියෙනවා. එතකොට රූපායතන, සද්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, ධම්මායතන මෙයාදී ඕන ආයතනයක් මනෝවිඤ්ඤාණයෙන් අරමුණු කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ දේවල් අරමුණු කරනකොට ඒ අරමුණු වීම සිද්ධවන්නේ.
අරමුණු වීම සිද්ධ වන්නේ ඒ ඒ ආරම්මණයට අදාළව. නමුත් ඒ ඒ ආරම්මණයට අදාළව අපි අරමුණු කළත් ඒක ඔසවා තබන්නේ සිටින්. ඒක ඔසවා තබන්නේ සිටින්. ඒ අරමුණ දැන් මේ මොහොතේ ඔබේ ප්‍රසාදයට ගැටීමක් ප්‍රසාදයට පතිත වීමක් නැහැ. ප්‍රසාදයට පතිත නොවුන තැනක තමයි අපිට ඒක දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා තමයි අපි ධර්මයන් පිළිබඳවත් ව්‍යවස්ථාපනය කිරීම සිදු කළ යුතු වෙන්නේ. ධර්මයන් පිළිබඳව උනත් අපි නුවණ පැවැත්විය යුතු වෙන්නේ හේතුව නිසා. එතකොට අපි නුවණ පවත්නකොට අපිට පේනවා ඒ ඒ තන තියෙන යථා ස්වභාවය යථා ලක්ෂණය කුමක්ද කියන එක. ඒකයි ධර්මයන් පිළිබඳව නිවැරදිව ව්‍යවස්ථාපනය කරන්නට කියලා කියන්නේ. ගොඩක් වෙලාවට අපි ධාරයට පත්තන රූප පිළිබඳවටත් වඩා ඒ සියලුම තැන රවටන රැවටීම නිසාම අපි මනස තුලත් නැවත නැවතත් රැවටෙනවා. ඒ කියන්නේ ධම්මායතනේ පරියාපන්න වුණ යම් තාක් රූප තිබෙනවා නම් ඒ සියලු රූපයන්ටත් අපි රැවටෙනවා. කුමක් නිසාද? අර ආයතනයන් පිරිසිඳ නොදන්නාකම නිසා. අන්න ඒ හේතුව නිසා තමයි ධම්මායතනේ පිළිබඳවත් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. තවදුරටත් ඒ ණයක්‍රමයේ සරියතරුන් වහන්සේ විසින් පැහැදිලි කරලා තියෙන්නේ. මේක අපිට හොඳින් ව්‍යවස්ථාපනය කරගන්න අවිද්‍යාවෙන්, සංහාවෙන්, කර්මයෙන්, ආහාරයෙන් සකස් කරපු දෙයක් තමයි ධම්මායතනය කියලා කියන්නේ. උප්පන්න දෙයක්, අනුත්පන්නව තිබුණ දෙයක් නෙමෙයි. කොහේ හරි ඉතුරු වෙලා තිබිලා මෙහෙට එනවා එහෙම නෙමෙයි. කොහේ හරි රැස් වෙලා එක දිගට තිබි කොහේ හරි අර වතුර කොහෙට හරි එකතු වෙලා තිබිලා එකපාර ගලාගෙන එනවා වගේ අන්න එහෙම එන දෙයක් එහෙම නෙමෙයි. සමුදාගතයි ඒ දේ. හැම වෙලාවකදීම මේ හේතු ටික එකතු වෙන තැනක විතරයි අපිට දැනගන්නට පුළුවන්කම තියෙන සමුදාගත දෙයක් විදිහට හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන දෙයක්. මෙන්න මේ විදිහට පින්නතුනේ ඔබට පුළුවන් මේ ධර්මයේ පිළිබඳව හොඳින් නුවණින් ව්‍යවස්ථාපනය කොට තබා ගන්නට. හොඳට නුවණින් සම්මර්ෂණය කරන්නට. අන්න ඒ විදිහට සම්මර්ෂණය කරනකොට ඒ ධර්මයන්ගේ තියෙන අනිත්‍ය ලක්ෂණය පිළිබඳව දැන් අපි ගන්ධය රසය පිළිබඳව ස්පර්ශය පිළිබඳව කතා කළේ නැහැ මේ විදිහට. එතකොට දැන් ඒ ධර්මයන්ටත් අදාළව අපි පොදුවේ කතා කළ යුතු වෙනවා. අනිච්චතෝ වවත්තේති. ඒක අනිත්‍ය හැටියට ව්‍යවස්ථාපනය කරගන්න. ඇයි මේ හේතු ටික නිසා හටගත්ත හේතු ටික නැති වෙනකොටේදී නැති වෙලා යනවා. ඒ නිසා අනිත්‍ය හැටියට ඒ ධර්මය ව්‍යවස්ථාපනය කරගත යුතුයි. නොනිච්චතෝ නිට්ඨ වශයෙන් ව්‍යවස්ථාපනය කරගන්න එපා. අනිත්‍ය වශයෙන් තමයි ඒක දැක්ක යුතු වෙන්නේ. දුක්ඛතෝ වවත්තේති නොසුඛතෝ. දුක් වශයෙන් ව්‍යවස්ථාපනය කරගන්න එක සැප වශයෙන් දකින්න එපා. අනත්තතෝ වවත්තේති අනාත්ම වශයෙන් දකින්න. නොඅත්තතෝ ආත්ම වශයෙන් ඒක දකින්න එපා. නිබ්බින්දති නොනන්දති. නිබ්බිදාවටපත් වෙන්න ඒ තුල ඇලෙන්න එපා. විරජ්‍යති නොරජ්‍යති. විරාගයටපත් වන්නත් එතන ඇලෙන්නට සතුටු වන්නත් එපා. නිරෝධෙහිති නො සමුදේති. නිරෝධෙහිටපත් කරන්න එතන නැවත නැවත හටගන්න පැත්තට හේතු හදන්න එපා. පටිනිස්සජ්ජති නො ආදීයති. ගන්න එපා ඒක දුරුකොට දමන්න. එතකොට අනිච්චතෝ වවත්තෙන්තෝ නිච්ච සංඥාම් පජහති. අනිත්‍ය හැටියට ව්‍යවස්ථාපනය කරනකොට නිත්‍ය සංඥාව දුරු කරලා දානවා. දුක්ඛතෝ වවත්තෙන්තෝ සුඛ සංඥාම් පජහති. දුක් වශයෙන් ව්‍යවස්ථාපනය කරනකොට සැපයි කියලා ගත්ත එක දුරු කළා දානවා. අනත්තතෝ වවත්තෙන්තෝ අත් සංඥම් පජහති. අනාත්මයි කියලා ව්‍යවස්ථාපනය කරනකොට ආත්ම සංඥාව දුරුකොට දමනවා. නිබ්බින්දන්තෝ නන්දිම් පජහති. නිබ්බිදාවටපත් වෙනකොට දුරු වෙන්නේ නන්දිය. විරජ්ජන්තෝ රාගම් පජහති. නොයලෙනකොට රාගය දුරු කරන්නට පුළුවන්කම තිබෙනවා. නිරෝධෙන්තෝ සමුදයම් පජහති. නිරෝධය දකිමින් සමුදය පිළිබඳව දුරු කරනවා. පටිනිස්සජ්ජන්තෝ ආදානම් පජහති. දුරු කිරීමෙන් ගැනීම ඉවත් කොට දමනවා. එවන් ධම්මේ බහිද්ධා වවත්තෙන්ති. බාහිර ධර්මයන් ව්‍යවස්ථාපනය කර යුත්තේ අන්න ඔය කියන කරුණු ටික ප්‍රකටව පෙනෙන විදිහට. ඔය කියන කරුණු ටික ප්‍රකටව පෙනෙන විදිහට තමයි මේ ව්‍යවස්ථාපනය කළ යුතු වෙන්නේ. සංඥාතත්ථේන ඥානං. අන්නේ ධර්මය අපි නුවණින් දකිනවා. ඥාතත්ථේන ඥානං. පජානනත්ථේන පඤ්ඤා. විශිෂ්ට නුවණින් දැන ගැනීම අර්ථයෙන් ඒකට කියනවා ප්‍රඥාවයි කියලා. ඊට පස්සේ තේන වොච්චති බහිද්ධා වවත්තානේ පඤ්ඤා ගෝචරනානත්ථේ ඥානං. ඒ හේතු නිසා කියනවා බාහිර ව්‍යවස්ථාපනය කරන ප්‍රඥාව තමයි ගෝචරනානත්ථේ ඥානය කියලා.
එතකොට අපිට ගෝචර නානත්ත්‍ය ඥානය පිළිබඳව මේ විදිහට දීර්ඝ ලෙස සාකච්ඡා කරන්නට කතා කරන්නට පුළුවන්කම තියෙනවා ගෝචර නානත්ත්‍ය ඥානය පිළිබඳව. ගෝචර නානත්ත්‍ය ඥානය පිළිබඳව අපි සාකච්ඡා කළා වගේම අපිට දකින්න පුළුවන්කම තියෙනවා ඊළඟට විග්‍රහ වන ඥානය. ඒ වගේම ඒක ඉතාම වැදගත් ධර්ම කරුණු රාශියක් අපට පෙන්වා දෙන තැනක්. සිතේ පිළිවෙල නැතිනම් චිත්ත වීතිය නැතිනම් සිතේ පැවැත්ම කොහොමද වෙන්නේ කියන එක පිළිබඳව දක්වන තැනක්. ඉතින් මෙන්න මේ වගේ ණයානුසාරයෙන් තමයි චිත්ත වීති පැවැත්ම පිළිබඳව අපිට දකින්නට පුළුවන්කමක් තියෙන්නේ. අපිට ඒ නිසා මේ කාරණා ටික ඉතාම වැදගත් කරුණු ටිකක්. විශේෂයෙන්ම මෙතනදී චර්යා නානත්ත්‍ය ඥානය. මේ ඥානයත් අපි මීට පෙර බොහෝ අවස්ථාවලදී සාකච්ඡා කළා. වෙනස් වෙනස් කරුණුවලට අදාළව මූලාශ්‍රයට කතා කරනකොට මේ කරුණු යොදාගෙන අපි තව කරුණු ගොඩක් පැහැදිලි කළා. ඒ නිසා ඒ අනුසාරයෙන් මේ කරුණු ඔබට දැනගන්නට පුළුවන්කමක් තියෙනවා. නමුත් ඇහුවා කියලා වැඩි වෙන්නේ නැති නිසා අපි මේ කාරණා ටික නැවත සංක්ෂිප්තව නමුත් පැහැදිලි කරගෙන යනවා. කතං චර්යා වවත්තහනේ පඤ්ඤා චර්යා නානත්තේ ඥානං. චර්යාවන් පිළිබඳව පිරිසිදු දැකීමේ නුවණ කියන්නේ මොකද්ද? චර්යාවන් පිරිසිදු දැකීම නැතිනම් චර්යාවන් පිළිබඳව ව්‍යවස්ථාපනය කරන නුවණ කුමක්ද? අන්න ඒ නුවණට කියනවා මොකක් කියලාද? චර්යා නානත්ත ඥානේ. චර්යාවන් හැසිරීම වල තියෙන නානා ස්වභාවය. චර්යාවන්ගේ තියෙන හැසිරීම වල තියෙන නානා ස්වභාවය පිළිබඳව ව්‍යවස්ථාපනය කරනවා. ව්‍යවස්ථාපනය කරනවා කියලා කියන්නේ නුවණින් පිරිසිදු දකිනවා කියන්නේ. නුවණින් හොඳට මෙනෙහි කරලා ඒ කරුණ දකිනවා. එතකොට චර්යාති තිස්සෝ චර්යාය. එතකොට චර්යා කියලා කියන්නේ මොනවද? චර්යා කියලා කියනකොට තිස්සෝ චර්යාය. චර්යායන් තුනක් දකින්න පුළුවන්කම තියෙනවා. නැතිනම් හැසිරීම් තුනක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. චර්යාවන් තුනයි. තිස්සෝ චර්යාය. විඥාන චර්යා. විඥාන චර්යාවක් තියෙනවා. අඥාන චර්යා. අඥාන චර්යාවක් තියෙනවා. ඥාන චර්යා. ඥාන චර්යාවක් තියෙනවා. විඥාන චර්යා, අඥාන චර්යා, ඥාන චර්යා කියලා චර්යාව තුන් කොටසකට අපිට දකින්න පුළුවන්. රූපේසු දස්සනත්ථාය ආවජ්ජන කිරියාභ්‍යාකතා විඥාන චර්යා. රූපේසු දස්සනත්ථාය ආවජ්ජන කිරියාභ්‍යාකතා විඥාන චර්යා. එතකොට රූපේසු දස්සනත්ථාය කියලා කියන්නේ රූප විශේෂෙහි දස්සනත්ථාය දැකීම පිණිස ආවජ්ජන කිරියාභ්‍යාකතා විඥාන චර්යා. ආවජ්ජන කිරියාභ්‍යාකතා ආවර්ජනා කරන ක්‍රියා අව්‍යාකෘත සිතක් තියෙනවා නම් අන්න ඒකට කියනවා විඥාන චර්යා කියලා. රූපේසු දස්සනත්ථාය ආවජ්ජන කිරියාභ්‍යාකතා. රූප විශේෂෙහි දැකීම පිණිස පවත්නා ආවර්ජනා කරන ක්‍රියා අව්‍යාකෘත සිතක් තියෙනවා නම්. එතකොට දැන් යම්කිසි ద్వාරයකට අපේ හිත අපි යොමු කරනවා. ඒ කියන්නේ දැන් ස්පර්ශ ආයතන 6ම සකස් වෙනවානේ. නැවත නැවත ස්පර්ශ ආයතන 6ම සැකසෙනවා. එතකොට ස්පර්ශ ආයතන 6ම නැවත නැවත සැකසෙනකොට අපි මේ ස්පර්ශ ආයතන 6ෙන් එක ආයතනයක් පිළිබඳව අපි මෙනෙහි කරනවා. එතකොට එක ආයතනයක් පිළිබඳව අපි නුවණින් මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? එක ආයතනයක් පිළිබඳව කරන ඒ සම්මර්ෂණය තුළින් නැතිනම් මනස මෙහෙවීම තුළින් ඒකේ ආවර්ජන කෘත්‍යයක් සිද්ධ වෙනවා. ආවර්ජන කෘත්‍යයක් කියලා කියන්නේ අපි දැන් අපි බොහොම රළු විදිහට ගත්තොත් එහෙම අපි ආවර්ජනා කරනවා කියලා කියන්නේ මොකද්ද? මම මේක මතක් කරලා බලනවා නැතිනම් ඒක සිහිපත් කරනවා කියන වගේ දෙයක්. එතකොට දැන් මෙතන රූපේසු දස්සනත්තාය ආවර්ජන කිරියාභ්‍යාකතා කියලා කියන්නේ මෙතනත් තියෙනවා ආවර්ජනා කරන කෘත්‍යයක්. මොකක් ගැනද ආවර්ජනා කරන්නේ? අර රූප දැකීම පිණිස චක්ෂු ద్వාරය පිළිබඳව ආවර්ජනා කරනවා. ඒ කියන්නේ හිත ඇස පැත්තට අපි යොමු කරනවා. හිත ඇස පැත්තට යොමු කරනවා, ආවර්ජනා කරනවා. ඒක ඇයි හිත ඇස පැත්තට යොමු කරන්නේ? ඇහැට රූපයක් ආවා. රූපයක් ගැටුණට පස්සේ ගැටෙනවා සමගම හිත මොකද කරන්නේ? හිත අර චක්කු ප්‍රසාදයේ පැත්තට නැතිනම් චක්කු ద్వාරයේ පැත්තට
ආවර්ජනා කරනවා. චක්කු ద్వාරයේ පැත්තට කරන ආවර්ජනාව තමයි අපිට දකින්න පුළුවන්කම තියන්නේ ආවර්ජන චිත්තයේ හැටියට. එතකොට මේක ක්‍රියා අව්‍යාකෘත චිත්තයක්. හුදු ක්‍රියාමාත්‍රික උන අව්‍යාකෘත කුසල හෝ අකුසල වශයෙන් කියන්නේ නැති කුසල අකුසල වශයෙන් ව්‍යාකෘත නොවන සිතක් තමයි මේ ආවර්ජනා කරන ක්‍රියා චිත්තය ආවර්ජනා කරන සිත. එතකොට මේ පිළිබඳව අපි කරන්නේ මොකද්ද? මෙනෙහි කොට බැලීම. ධාරේ පැත්ත ආවර්ජනා කරනවා. මේ පැත්ත සිහිවත් කරනවා. මේ හිතෙන් කරන්නේ ඒක තමයි. එතකොට මේක හුදු ඒ සිතෙන් කරන්නේ යම්කිසි සිතෙන් විශේෂ කර්තව්‍යයක් කියලා වෙනමම දර්ශනාදී කෘත්‍යයක් සිද්ධ කරන්නේ නැහැ. නමුත් ආවර්ජනා කෘත්‍යයක් සිද්ධ කරනවා. චක්කු ධාරේ පැත්ත ආවර්ජනා කෘත්‍යයක් සිද්ධ කරනවා. නැතිනම් ආවර්ජනා කිරීම මෙනෙහි කිරීම කියන දේ ඒ සිතින් සිද්ධ කරනවා. රූපේසු දස්සනත්තාය ආවජ්ජන කිරියාභ්‍යාකතා විඥාන චාරිය. රූපේ දැකීම පිණිස ආවර්ජනා කළා මෙනෙහි කරන බව තියෙනවා. රූපේසු දස්සනත්තෝ චක්කු විඥානං විඥාන චාරිය. රූපේසු දස්සනත්තෝ ඊට පස්සේ රූපේ දැකීම වශයෙන් නැති වෙන චක්කු විඥානං චක්කු විඥානය විඥාන චාරිය. විඥාන චාරියාවක් වෙනවා. රූපේසු දස්සනත්තෝ දස්සනත්තෝ කියලා කියන්නේ ආවර්ජනා කෘත්‍ය. දැන් ගෙදර දොරට කවුරු හරි ඇවිල්ලා තට්ටු කරනවා ඇහෙනවා. එතකොට ගෙදර ඇතුලේ ඉන්න ඔබ දොර ළඟට යනවා. දොර ළඟට යනවා දොර අරින්. එතකොට අන්නේ දොර ළඟට යනවා දොර අරලා බලන්න වගේ තමයි ආවර්ජන කෘත්‍ය කියලා කියන්නේ. එතකොට රූපේසු දස්සනත්තෝ කියලා කියනවා චක්කු විඥානං විඥාන චරිය. රූපේසු දස්සනත්තෝ චක්කු විඥානං කියන්නේ දොර අරිනකොටම ඔබ දකිනවා තට්ටු කළේ කවුද කියලා. අන්න ඒක තමයි දර්ශන කෘත්‍ය කියලා කියන්නේ. දර්ශනාර්ථය කියලා කියන්නේ ඒ දෙයට. දර්ශන කෘත්‍ය. චක්කු විඥානං විඥාන චර්යා. ඒ චක්කු විඥාණය විඥාන චර්යාවක්. ඒ චක්කු විඥාණය විඥාන චර්යාවක්. ඒකෙන් සිද්ධ කළේ මොකද්ද? දර්ශන කෘත්‍ය ඇති කිරීම. දකින බව ඇති කළා. ద్వාරයේ පැත්තට මුලින් හිත ආවර්ජනා කළා. ආවර්ජනා කළාම මොකද වුනේ? ద్వාරයට පැමිණිච්ච අරමුණ දැනගන්න පුළුවන්කම ලැබුණා. ඒකයි දස්සනත්තෝ කියලා කිව්වේ. දර්ශනාර්ථයක් කියලා කිව්වේ. රූපේසු දිට්ඨත්තා අබිනිරෝපණා විපාක මනෝවිඥාන ධාතු විඥාන චරය. රූපේසු දිට්ඨත්තා රූපයන් විශේෂෙහි දුටු බව. එතකොට රූප විශේෂෙහි අර රූපාලම්මණය පිළිබඳව දැක්කා. එතකොට රූප විශේෂෙහි දිට්ඨත්තා දුටු බැවි දැකපු නිසා අබිනිරෝපණා අරමුණට නගන වශයෙන් අරමුණට නැගීම් වශයෙන් විපාක මනෝ ධාතු සිතක් හට ගන්නවා. විපාක ධාතු සිතක් කියලා කියන්නේ මොකද්ද? අර දැන් චක්කු විඥාන සිතෙන් දැක්කනේ. චක්කු විඥාන සිතෙන් අපි යමක් දැක්කා. එතකොට ඒ චක්කු විඥාන සිතෙන් දැක්ක කියලා කියන එක ඇතුලේ ඒ හිතෙන් දැනගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මේ අම්මද මේ තාත්තද මේ ප්‍රඥප්ති සහිතව දැනගන්නවා කියන බවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හිතෙන් අරමුණු කරන්නේ මොකද්ද? හුදු ප්‍රසාදය කරා පැමිණි වර්ණ සතහන් මාත්‍රේ පමණයි. ඒ හිතින් ආවර්ජනා කරන්නේ, ඒ හිතින් මෙනෙහි කරලා බලන්නේ හුදු චක්කු ප්‍රසාදය කරා පැමිණි වර්ණ සතහන් මාත්‍රේ පමණයි. වර්ණ සතහනට වඩා පරිබාහිර දෙයක් එතනදී විතක්ක විචාර කරලා දැනගන්න බවක් ඒ දර්ශන කෘත්‍ය සිදුවන සිතෙහි ඇත්තේ නැහැ. චක්කු විඥාන සිතෙන් කොයි වෙලාවකවත් හිතලා අම්මා කියලා දැනගන්න බව, දුව පුතා කියලා දැනගන්න බව, රන් රිදී මිල මුදල් කියලා දැනගන්න බව චක්කු විඥාන සිතේ නැහැ. එතකොට මනෝ ධාතු සිතෙන් කරන්නේ මොකද්ද? දැන් දස්සනත්තෝ කියලානේ කිව්වේ චක්කු විඥාන සිත. දැන් මේ දේවල් හොඳට ඔබ තේරුම් ගන්න ඕනේ. ඉස්සලම කිය දස්සනත්තෝ දර්ශනය කළා. දර්ශනාර්ථයෙන් තමයි එහි හටගත්තේ. දැන් මොකද්ද කරන්නේ? දිට්ඨත්තා අබිනිරෝපණ. දිට්ඨත්තා කියන්නේ දැකපු බව. දර්ශනාර්ථය අබිනිරෝපණ අරමුණට නැගීම වශයෙන් ඇතිවන සම්පටිච්ඡන සිතක් මේක. මනෝ ධාතු චිත්තයක්. එතකොට මෙන්න මේ මනෝ ධාතු චිත්තේ මොකද කරන්නේ? අර චක්කු විඥාණයෙන් ගත්තා වූ අරමුණ
මනෝවිඥාණයට ගත හැකි ලෙස නැවත ඔසවා තැබීම දැන් ඇහැට රූපය ගැටුනේ නිකන් නෙමෙයි කියන එක අපි කතා කළානේ කොහොමද ඇහැට රූපය ආවේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං කියලා එතකොට ඇසට රූපය ආපාතාගම වුණ නිසා තමයි එතන චක්කු විඥාණය කියලා යමක් හටගත්තේ එතකොට චක්කු විඥාණය කියලා යමක් හටගත්තා නම් මේ චක්කු විඥාණය හට ගැනීමට ඇහැට රූපය ආපාතාගම වීමත් හේතු වුණා හේතු වුණ කල්හි තමයි ඒ පිළිබඳව අපිට දැනගන්නට පුළුවන්කම ලැබුණේ එතකොට දැන් මෙතන යම් ක්‍රියාවලියක් තිබෙනවා ක්‍රියාවලිය මොකද්ද මේ ක්‍රියාවලිය ඇතුළට සිඳ බලනකොට අපිට පේනවා ඇහැට රූපය පතිත වුණා පතිත වෙනකොට ඇස පිළිබඳව සිතක් හටගෙන තිබුණේ නෑ රූපය දැනගන්න එතකොට අර හිත එතනට අපි යොමු කරනවා ප්‍රසාදයේ වස්තුව කරගෙන පවතින විදිහට එතකොට අන්න එතෙන්ට යොමු කළාට පස්සේ මොකද වෙන්නේ අර ප්‍රසාදයට ඇවිල්ලා තියෙන වර්ණ රූපය පිළිබඳව දැනගන්න පුළුවන්කම ලැබෙනවා එතකොට ඒක දැනගන්නේ මොන අවස්ථාවේදීද චක්කු විඥාන අවස්ථාවේ ඒ අවස්ථාව වෙනකොට මොකද ඉවර වෙලා තියෙන්නේ ආවර්ජන කෘත්‍ය කළා ඉවරයි ආවර්ජන කෘත්‍ය සිද්ධ කළා ඉවරයි යම් සිතක් තිබෙනවා නම් ක්‍රියාසිත කියලා ඒ ආවර්ජන ක්‍රියාසිත ඒ වෙලකොට හටගෙන නැති වෙලත් ඉවරයි ඊට පස්සේ තමයි විජානන කෘත්‍ය සිද්ධ කරන්නේ මොනවාද විජානන කෘත්‍ය සිද්ධ කරන්නේ නිල් රතු කහ ආදී වශයෙන් වර්ණ කියලා අපි ගොඩක් අද බාහිර හඳුනා ගන්න විදිහට නැති වුණත් වර්ණ වශයෙන් හඳුනා ගැනීමකට ලක් වෙනවා හැඩතල වශයෙන් හඳුනා ගැනීමකට ලක් වෙනවා දේවල් මොනවද කියන ඒවා ප්‍රඥප්තියෙන් හඳුනා ගැනීමක් එතන නැත්තේ නැහැ එතකොට මේ විජානනයක් කළා දැන් මේ විජානනය කළේ මොකක් ගැනද අර තිබ්බ රූපේ පිළිබඳව දැන් ඇහැ රූප චක්කු විඥාන කියන මෙන්න මේ තුන්දෙනා එකතු වෙලා තිබුණු තැන තිබුණු මේ දර්ශන කෘත්‍ය කියන එක දිට්ඨත්ත කියලා කිව්වේ ඒකයි එතකොට මෙන්න මේ දිට්ඨත්තා මේ දර්ශන කෘත්‍ය කළ බව නැතිනම් මේ දැකපු බව අභිනිරෝපණා කියලා කියන්නේ අරමුණට නැවත ඔසවා තබනවා අරමුණට නගනවා මෙන්න මේ අරමුණට නැගීම වශයෙන් ඇති වෙන සිතක් මොන සිතක්ද විපාක මනෝ ධාතු සිත විපාක මනෝ ධාතු සිත එතනදී සිද්ධ කරන්නේ අමුතුවෙන් විජානන කෘත්‍යයක් නෙමෙයි එතනදී සිද්ධ කරන්නේ අමුතුවෙන් විජානන කෘත්‍යයක් නෙමෙයි මොකද්ද සිද්ධ කරන්නේ අර විජානන කෘත්‍ය ඇති වෙච්ච තැන තිබුණු ලක්ෂණ ටික අරමුණක් විදිහට ඔසවා තැබීමයි යා කලේ. එතකොට ඒ නිසා තමයි සම්පටිච්ඡනයි කියලා කිව්වේ. ඒ කියන්නේ අර අරමුණ පිළිගැනීමකට ලක් කළා. චක්කු විඥාණයෙන් ගත්ත ආරම්මණය, රූපාරම්මණය කියන එක පිළිගැනීමකට ලක් කරනවා. මේක විපාක සිතක්, මේක කර්ම සිතක් නෙමෙයි, මේක කුසල් සිතක් නෙමෙයි. මේක අකුසල් සිතක් නෙමෙයි. මේක විපාක සිතක්. ඒකයි විපාක මනෝ ධාතු කියලා කිව්වේ. විපාක මනෝ ධාතු මට්ටමේ සිතක් මිසක වෙන සිතක් නෙමෙයි. මෙන්න මේකටත් කියන මොකක් කියලාද? විඥාන චර්යා කියලා. විඥාන චර්යාව. රූපේසු අබිනිරෝපි තත්තා දැන් රූප විශේෂෙහි අබිනිරෝපි තත්තා අරමුණට නගපු බවක් තිබුණා. රූප විශේෂෙහි අරමුණට නැගීම වශයෙන් දැන් මනෝ ධාතු සිත ඉපදුනේ. දැන් අරමුණට නගලා ඉවරයි. එතකොට මොකද වෙන්නේ? මනෝ ධාතු සිත තුලින් අරමුණට නගලා ඒ හිත නැති වෙනකොට ඒ අරමුණට නගපු ගතිය ඇසුරු කරගෙන විපාක මනෝ විඥාන ධාතු විඥාන චර්යා විපාක මනෝ විඥාන ධාතු සිතක් උපදිනවා. ඒක අරමුණු කරගෙන විපාක මනෝ විඥාන ධාතු සිතක් උපදිනවා. ඒක විපාක මනෝ විඥාන ධාතු අවස්ථාව. එතනදී විජානන කෘත්‍යයක් සිද්ධ කරනවා. එතනදී විජානන කෘත්‍යයක් සිද්ධ වෙනවා. එතකොට එතනදී ඒ සිදුවන විජානන කෘත්‍ය නිසා මොකද වෙන්නේ? අර මනෝ ධාතුවෙන් ඔසවා තබන ලද ආරම්මණය දැනගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒකයි රූපේසු අබිනිරෝපිතත්ත විපාක මනෝ විඥාන ධාතු විඥාන චර්යා කියලා කිව්වා. විඥාන චර්යාවයි. එතකොට දැන් පේන දේ ගැන කතා කරනකොට ඔබට පැහැදිලිනේ මොන මොන ස්වරූපයන්ගෙන්ද මේ පේන දේ ගැන කතා කරන්න කියලා. එතකොට පෙනෙන දේ ගැන අපි විමසනකොට පෙනෙන දේ ගැන හිතා බලනකොට අපිට පේනවා අපි ඉස්සෙල්ලාම කළේ මොකද්ද? ආවර්ජනා කෘත්‍යයක් කළා. ඉස්සෙල්ලාම අපි ආවර්ජනා කළා.
ආවර්ජනා කරනකොට මොකද උනේ? දැක්කා. දැක්කට පස්සේ දැකපු බව අරමුණට නැග්ගා. අරමුණට නැගුණ දේ නිසා මනෝවිඥාණය මගි දැනගන්නට පුළුවන්කම ලැබුණා. දැන් ඕක තමයි අපේ සිතේ යන පිළිවෙල. දැන් මේ දැනගත්ත දේ ගැන තමයි ආපහු අපිට ඔසවා තබන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ඔසවා තබන දේ ගැන තමයි අපිට කර්ම නිමිති හදාගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් මේ ඔක්කොම විපාක නැතිනම් ක්‍රියා එමත් නැතිනම් අව්‍යාකෘත මට්ටමක පවතින ධර්මය. කුසල අකුසල වශයෙන් කියන්නේ නැති ධර්මය. ඊට පස්සේ සද්දේසු සවනත්තාය ආවජ්ජන කිරියාභ්‍යාකතා විඥාන චරියා. සද්දේ ඇහිම පිණිස අපි හිත ආවර්ජනා කරලා බලනවා. සද්දේසු සවනත්තාය ආවජ්ජන කිරියාභ්‍යාකතා කියලා කියන්නේ මේ හේතුව නිසා. සද්දේසු සවනත්තෝ සෝත විඥානං විඥාන චරියා. සද්දයන්ගේ යම් ශ්‍රවණාර්ථයක් තියෙනවා නම්, ශබ්ද යම් අසන බවක් තුල අපි තියාගෙන ඉන්නවා නම් ඒකට කියනවා විඥාන චරියා කියලා. එතකොට ශබ්දයන්ගේ යම් අසන බවක් තියෙනවා නම්, ශබ්ද අහන බවක් තුල ඉන්න අපිට කියන එක විඥාන චර්යාවක් කියලා. ඊට පස්සේ සද්දේසු සුතත්තා අබිනිරෝපණා විපාක මනෝධාතු විඥාන චරියා. ශබ්දය ඇසූ බැවින් අරමුණට නගන ගතියක් තියෙනවා. ශබ්දය ඇහුවට පස්සේ අහපු ශබ්දය ඇහුව බව අරමුණට නගන ගතියක් තියෙනවා. ඒකයි සද්දේසු සුතත්තා කියලා කිව්වේ. ශබ්දය ඇසූ බැවින් කියලා කිව්වේ. එතකොට අන්නේ ශබ්දය ඇසූ බැවින් මනසට අරමුණු කරන ගතියට කියනවා විපාක මනෝ ධාතු අවස්ථාව කියලා. එතකොට මනෝ ධාතයෙන් ඔසවා තබපු දේ, ඒ කියන්නේ දැන් අබිනිරෝපණය කරනවා කියලා නේ කිව්වේ. අබිනිරෝපණය කළ නිසා, ඔසවා තබපු නිසා විපාක මනෝ විඥාන ධාතු විඥාන චර්යා. විපාක මනෝ විඥාන ධාතුවක් උපදිනවා. ඒකටත් කියනවා විඥාන චර්යා කියලා. විපාක මනෝ විඥාන ධාතුවට විඥාන චර්යා කියලා කියනවා. ගන්ධේසු ගායනත්ථාය ආවජන කිරියාභ්‍යාසත. ගන්ධයන් පිළිබඳව ගායනත්ථාය අපි ගායනයේ පිණිස නැතිනම් අපි ගන්ධ සුවඳ විඳීම පිණිස ආවර්ජනා කරනවා. නාසයට ගන්ධයක් ගැටුනහම ඒ පිළිබඳව මනස යොමු වෙනවා. මනස යොමු වෙන්නේ ගන්ධය ගැන නෙමෙයි, මොකක් පිළිබඳවද මනස යොමු වෙන්නේ? ඒ ප්‍රසාද රූපයට අනුගතව. ඒ නිසා ආවර්ජනා කරන බවක් තියෙන එකට කියනවා හිතේ විඥාන චර්යාව. ඊට පස්සේ ගන්ධේසු ගායනත්තෝ, ගන්ධ සුවඳ විඳින බවක් එතන හට ගන්නවා. ඒකට කියනවා ගායනත්තෝ කියලා. ඒකත් විඥාන චර්යාවක්. ගන්ධේසු ගායි තත්තා අබිනිරෝපණා විපාක මනෝධාත. අර ගන්ධ සුවඳ දැනුණු එක අරමුණට නැගීම වශයෙන් උපදිනවා මනෝධාතු සිතක්. ඒ වගේ මේ මනෝධාතු සිතෙන් අරමුණට නැගපු දෙයම නැවත අරගෙන මනෝවිඥාන ධාතු සිතක් උපදිනවා. මනෝවිඥාන මට්ටමේ මනෝවිඥාන ධාතු සිතක් උපදිනවා. ඒ කියන්නේ මනසින් දැනගන්න මට්ටමේ සිතක් උපදිනවා. ඒ විදිහටම තමයි රසේසු සායනත්ථය, රසයන්ගේ සායන කෘත්‍ය සිදු කිරීම සඳහා, ඒ කියන්නේ රසයන් විඳීම සඳහා. දැන් දිවට රසයක් ස්පර්ශ වෙනකොට දිව පිළිබඳව, ජීවහා ප්‍රසාදයේ පිළිබඳව දැනගන්න සිතක් හට ගන්නවා. එතකොට අපිට පුළුවන්කම තියෙනවා ඒ පිළිබඳව දැනගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේකට කියනවා විඥාන චර්යාවක් කියලා. ඒ වගේම සායනත්තෝ ජීවහා විඥානං විඥාන චර්යා. සායනාර්ථයක් ඇති වෙනවා එතකොට. සායන අර්ථයක්, රස විඳීම කියන දේ ඇති වෙනවා. ඊට පස්සේ රසේසු සායිතත්තා, රසයන් පිළිබඳව සායනය කළ නිසා, සායනය කළ බැවින් විපාක මනෝ ධාතු සිතක් උපදිනවා. විපාක මනෝ ධාතු සිතක්. රසේසු අභිනිරෝපි තත්තා විපාක මනෝ විඥාන ධාතු විඥාන චර්යා. ඒ රසයන් පිළිබඳව අපි අරමුණට නගාගත්ත බව නිසා විපාක මනෝ විඥාන ධාතු සිත උපදිනවා. ඉතින් පොට්ටබ්බේ පිළිබඳවත් මේ විදිහටම තමයි. පොට්ටබ්බේසු පුසනත්තාය ආවර්ජන කිරියාභ්‍යාකතා. පොට්ටබ්බයන් පිළිබඳව ස්පර්ශ කරන්නට ආවර්ජනා කරන බවක් තියෙනවා. පොට්ටබ්බේසු පුසනත්තෝ, පොට්ටබ්බයන් පිළිබඳව ස්පර්ශනාර්ථයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ පොට්ටබ්බේසු පුට්ටත්තා, ස්පර්ශ කළ බැවින්
අබිනිරෝපණා ඒක මනසට අරමුණු කරන්නට විපාක මනෝ ධාතු සිතක් උපදිනවා. ඒ වගේම පොට්ටබ්බේසු අබිනිරෝපි තත්තා පොට්ටබ්බයන් පිළිබඳව මනසට ඔසවා තබපු බව නිසා විපාක මනෝ විඥාන ධාතුවක් උපදිනවා. ධම්මේසු විජානනත්ථාය ආවජන කිරියාභ්‍යාසත ධර්මයන් පිළිබඳව විජානනාර්ථයක් පිණිස නැතිනම් දැන් මනසින් අරමුණක් උපද්දලා කරන්නේ දැනගන්න එක. ඒකට ධම්මේසු විජානනත්ථාය කියලා කිව්වේ ඒකයි. ධර්මයන් පිළිබඳව දැන ගැනීම පිණිස උපදිනවා ආවර්ජනා කරන ක්‍රියා සිතක්. ධම්මේසු විජානනත්ථෝ ධර්මයන් පිළිබඳව දැනගන්න බව ඇති වෙනවා. ධම්මේසු විඥානත්තා විඤ්ඤාතත්තා ධර්මයන් පිළිබඳව දැනගත්ත බැවින් ධම්මේසු විඤ්ඤාතත්තා කියලා කිව්වේ ඒකයි. අබිනිරෝපණා විපාක මනෝ ධාතු ඒ මනෝ විඥානයේ මගින් දැනගත්ත බව නිසා ඒ දැනගත්ත දේ අරමුණට නැගීම සිදු කරනවා. අරමුණට නැගපු දේ පිළිබඳව නැවත මනෝ විඥාණයෙන් දැනගන්නවා. එතකොට මේ විදිහට ඒ විඥාන චර්යාවන් හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඇයි එතකොට මෙතනදී මේ විඥාන චර්යාවන් කියලා කියන්නේ? නිරාගා චරතිති විඥාන චර්යය. රාග රහිතව හැසිරෙන නිසා තමයි විඥාන චර්යාවන් කියලා කියන්නේ. නිද්දෝසා චරතිති විඥාන චර්යය. ද්වේෂ රහිතව හැසිරෙන නිසා තමයි විඥාන චර්යාවක් කියලා කියන්නේ. ඒ කියන්නේ තරහ නැතුව ද්වේෂ රහිතව හැසිරෙන දෙයක්. නිම්මෝහා චරතිති විඥාන චර්යය. මෝහ රහිතව හැසිරෙන නිසා තමයි ඒක විඥාන චර්යාවක් කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට පේනවා රාගය එතන ඇත්තේ නැහැ සිතුවල, සිතුවිලිවල. ඒ වගේම ද්වේෂය කියන දේ එතන ඇත්තේ නැහැ. එතකොට මෝහය එතන සිතුවිලිවල ඇත්තේ නැහැ. විරාගා, නිද්දෝසා, නිම්මෝහා චරිතීති විඥාන චර්යය. රාග රහිතව හැසිරෙන නිසා තමයි විඥාන චර්යාවක් කියලා කියන්නේ. ඒ වගේම ද්වේෂ රහිතව හැසිරෙන නිසා තමයි විඥාන චර්යාවක් කියලා කියන්නේ. මෝහ රහිතව හැසිරෙන නිසා තමයි විඥාන චර්යාවක් කියලා කියන්නේ. එතකොට නිද්දිත්ති චරිතීති. ඒ සිත්තල දිත්ති චෛතසිකය දෙන්නේ නැහැ. දිත්තේ යෙදෙන්නේ නැහැ. නිඋද්දච්ඡා චරිතීති. උද්දච්ඡය විසිරුණුකම ඒ සිත්තල ඇත්තේ නැහැ. ඒ වගේම නිබ්බි විචිකිච්ඡා චරිතීති විඥාන චර්යා. නිබ්බි විචිකිච්ඡා කියලා කියනවා විචිකිච්ඡා විරහිතව හැසිරීමට. එතකොට මේ විචිකිච්ඡාවන් නැතිව හැසිරෙන එකට තමයි විඥාන චර්යා කියලා කියන්නේ. නිවිචිකිච්ඡා කියලාත් කියනවා. එතකොට මේ නිබ්බි විචිකිච්ඡා සහ නිවිචිකිච්ඡා කියලාත් මේ වචනය පාවිච්චි වෙනවා. මේ විදිහට විඥාන චර්යාවේහි විචිකිච්ඡාවට ඉඩක් ඇත්තේ නැහැ. ඒ වගේම නානුසයාචරතිති විඥාන චර්යා. ඒ සිත්තල අනුසය කියන දේ සම්ප්‍රයුක්ත නැතිනම් එහි යෙදී පවතින්නේ නැහැ. නානුසයාචරතිති විඥාන චර්යා. අනුසය නැහැ. රාග විප්‍රයුක්තා චරිතීති විඥාන චර්යා. රාගය විප්‍රයුක්තයි එතනදී. දෝෂ විප්‍රයුක්තයි. දෝෂේ විප්‍රයුක්තයි. ඒ සිතේ නැහැ. ඒ සිතේ යෙදිලත් නැහැ. ඒ කියන්නේ ඒ සිත රාගය සහිත සිතක් නෙමෙයි. ඒ සිතේ සිත ඇතුලේ රාගය කියලා කොටසක් ඇත්තෙත් නැහැ. දේශේ දේශිතකුත් නෙමෙයි. දේශේ යෙදිලා ඇත්තෙත් නැහැ. දෝෂ විප්‍රයුක්තා. මෝහ විප්‍රයුක්තයි. මාන විප්‍රයුක්තයි. දික්ටි විප්‍රයුක්තයි. උද්දච්ච විචිකිච්ඡා විප්‍රයුක්ත සිත්. ඒ වගේම අනුසය විප්‍රයුක්තයි. අනුසය ධර්ම ඒ සිත්තල යෙදිලා නැහැ. කුසලේහි කම්මේහි විප්‍රයුක්තා. එතකොට ඒ සිත්තල කුසලේහි කම්මේහි විප්‍රයුක්තා. කුසල කර්ම එතන ඇත්තේ නැහැ. ඒ වගේම අකුසලේහි කම්මේහි විප්‍රයුක්තා. අකුසල කර්ම එතනදී පාවිච්චි වෙන්නේ නැහැ. අකුසල කර්ම එතන යෙදීමක් වෙන්නේ නැහැ. සාවජ්ජේහි කම්මේහි විප්‍රයුක්තා. සාවජ්‍ය වුණ කර්මයන් එතන ඇත්තේ නැහැ. වැරදි සහිත බවක් එතනදී ඇත්තේ නැහැ. අනවජ්ජේහි කම්මේහි විප්‍රයුක්තා. වැරදි දෙයක් නැත්නම් එතන හරි දෙයක් තියෙන පුළුවන් කමකුත් නැහැ එතනදී. ඒ නිසා හරි දෙයකුත් එතන ඇත්තේ නැහැ. ඒ කියන්නේ අනවද්ද කර්ම කියලා දෙයකුත් එතන ඇත්තේ නැහැ. කන්හේහි කම්මේහි විප්‍රයුක්තා. කන්හ වුණ කර්ම, කළු කර්ම, අකුසල කර්ම කියන එකම තමයි තවත් පරයයකින් කන්හ කර්ම කියලා කියන්නේ නොකල යුතු දේ කියන එක එතන ඇත්තේ නැහැ. එතකොට මේ කන්හ කර්ම නැහැ වගේම සුක්ඛේහි කම්මේහි විප්‍රයුක්තා. සුප්ල වූ කර්ම, සුදු පාට කර්ම
එතන ඇත්තේ නැහැ. හොඳ පැත්ත දේවලුත් එතන ඇත්තේ නැහැ. සුකුද්‍රේහි කම්මේහි විප්‍රයුක්ත. සුකේන්ද්‍රයන්ගෙන් විප්‍රයුක්තයි. සුකුද්‍රේහි කියලා කියන්නේ සුඛ ඉන්ද්‍රේහි කියන එක. එතකොට සුඛ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් එතන විප්‍රයුක්තයි. සැප සහගත සිතක් එතන ඇත්තේ නැහැ. දැන් චක්කු විඥාණය හටගන්න මොහොතේවත් ඊට පස්සේ හටගන්න මනෝ ධාතු සිතේවත් මනෝ විඥාණයේදීවත් විපාක මට්ටමේදී එතන උපේක්ෂාව මිසක එතන සැප සහගත මට්ටමක් ඇත්තේ නැහැ. ඒකයි සුකුද්‍රේහි කම්මේහි විප්‍රයුක්තා කියලා කිව්වේ. එබඳු කර්ම එතන ඇත්තේ නැහැ. එබඳු කර්ම එතන ඇත්තේ නැහැ. ඒ වගේම දුක්ඛුද්‍රේහි කම්මේහි විප්‍රයුක්තා දුක්ඛේන්ද්‍රිය කර්මයන්ගෙන් විප්‍රයුක්තයි. දුක කියන දුක්ඛේන්ද්‍රිය පවතින කර්ම එතන ඇත්තේ නැහැ. සුඛ විපාකේහි කම්මේහි විප්‍රයුක්තා චරිතීති විඥානචරියා සුඛ විපාක කර්මයන්ගෙන් විප්‍රයුක්තයි. එතන සුඛ විපාක ගෙනවිත් දෙන කර්මයක් එතන ඇත්තේ නැහැ. ඒ වගේම දුක්ඛ විපාකේහි කම්මේහි විප්‍රයුක්තා දුක් විපාක ගෙනවිත් දෙන කර්මිකුත් එතන ඇත්තේ නැහැ. ඒ වගේම විඤ්ඤාතේ චරිතීති විඥානචරියා විඥාන විශේෂි හැසිරෙන නිසා දැන ගැනීම කියන දේ පමණක් සිදු කරමින් විඤ්ඤාත විශේෂි පමණක් හැසිරෙන නිසා ඒකට කියනවා විඥාන චර්යා කියලා. විඥානස්ස ඒව රූපා චර්යා හෝතිති විඥාන චර්යා. විඥානයාගේ මෙබඳු වූ හැසිරීමක් තිබේනොයි විඥාන චර්යා කියලා කියනවා. විඥානයාගේ මෙබඳු වූ චර්යාවක් තිබෙනවා. මෙබඳු වූ නොකිලිටි පැවැත්මක් තියෙනවා. ඒ නිසා විඥාන චර්යා කියලා කියනවා. දැන් මෙතන හිතේ කෙලෙස් නැහැ කියන එක නෙමෙයි කියන්නේ. එතකොට පබස්සර මිදම් භික්ඛවේ චිත්තං කියලා කියන හිත ස්වභාවයෙන්ම ප්‍රභාෂරයි. පවතින්නේ මේ ප්‍රභාෂර මට්ටමේ තමයි. තංචකෝ ආගන්තුකේ උපක්ඛලේසේ උපක්ඛලිට්ඨං කියලා කියන්නේ ආගන්තුක උපක්ඛලේශයන්ගෙන් තමයි ඒ හිත කෙලසීමට භාජනේ වෙන්නේ. එතකොට මේකේ හිත පිරිසුදුයි කොහමද? පකති පරිසුද්ධ මිදං චිත්තං. මේ හිත ප්‍රകൃතියෙන්ම පාරිශුද්ධයි. ප්‍රകൃතියෙන්ම හිත ප්‍රභාෂරයි. හිත පිරිසුදුයි. හටගත්ත මොහොතේ මේ හිත මේ ආවර්ජනා කෘත්‍ය, විජානන කෘත්‍ය, අබිනිරෝහණ, අබිනිරෝහපි තත්ත කෘත්‍ය මේ නැතිනම් අරමුණට නැගීම, අරමුණට නැගූ බවින් ඇති වෙන මනෝ ධාතු, මනෝ විඥාන ධාතු කියන මේ ලක්ෂණ මේ සෑම තැනකම මේ හිතේ පකති පරිසුද්ධ මිදං චිත්තං. හිත ප්‍රകൃතියෙන්ම ප්‍රභාෂරයි. මේ හිතේ ප්‍රകൃතියම ප්‍රභාෂරයි. හට ගැනීම කියන දේ මෙතනදී ප්‍රභාෂර මට්ටමකයි තිබෙන්නේ. ඒ වගේම නික්කිලේසත්තේනාති විඥානචරියා. කෙලස් එතන ඇත්තේ නැහැ. කෙලස් විරහිතයි. කෙලස් දුරුවන මට්ටමක් තියෙන නික්කිලේසයේ තත්වයේ. එතකොට අයන් විඥානචරියා. මෙන්න මේකට කියනවා විඥානචරියාව. එතකොට දැන් මේ විඥානචරියා කියන එක ඔබ මුලින් දැන් හඳුනාගත්තනේ. රාග නැතුව, දෝෂ නැතුව, මෝහ නැතුව හැසිරෙනවා. ඒකට තමයි විඥාන චර්යා කියලා කියන්නේ. එතකොට ඒවා විප්‍රයුක්තවයි මේ සිත තියෙන්නේ. එතන කර්ම නැහැ, එතන කෙලෙස් නැහැ, එතන සැප සහගත කර්ම නැහැ, එතන දුක් සහගත කර්ම කිරීම නැහැ. ඒකට මොනම ආකාරයකින්වත් එතන කෙලෙස්ය පවතිනවා කියලා, අනුසය පවතිනවා කියලා එකක් ඇත්තේ නැහැ. මේ ඔක්කොගෙම විනිර්මුක්තයි මේ මනස. ඒ తත්වය මේ ඔක්කොගෙම මිදී පවතින්නේ. එතකොට මේ මිදී පවතින తත්වේ මොකද්ද? අර අපි දැන් පැහැදිලි කරගන්නට යෙදුණු ධර්මය මොනවාද? රූපේසු දස්සනත්තාය රූපේ දැකීම පිණිස ආවර්ජනා කරන සිත. රූපේ දකින සිත අවස්ථා දෙකයි. රූපේ දැකීම සඳහා ආවර්ජනා කළා, රූපය දැක්කා අවස්ථා දෙකයි. ඊට පස්සේ දිට්ඨත් අබිනිරෝපණ. ඒ කියන්නේ දිට්ඨත් අබිනිරෝපණා කියලා කියන්නේ දැකපු බව අරමුණට නැගීම වශයෙන් ඇති වුණා. තුන්වෙනි අවස්ථාව දිට්ඨත් අබිනිරෝපණ. ඊට පස්සේ රූපේසු අබිනිරෝපි තත්තා මනෝ විඥාන ධාතු. එතකොට අබිනිරෝපි තත්තා කියලා කියනකොට ඒක අරමුණට නැගපු බවයි මනෝ විඥාන ධාතුව ඉපදෙනවා. එතකොට මෙන්න මේකට කියන මේ ටිකට කියනවා විඥාන චර්යා කියලා. එතකොට ආවර්ජන ක්‍රියා ආවර්ජන ක්‍රියාසිතයි විඥාන විජානන විඥානසිතයි ඊට පස්සේ අබිනිරෝපණ මනෝ ධාතුසිතයි අබිනිරෝපණ භාවය නිසා හටගන්න විපාක මනෝ විඥාන ධාතු සිතයි කියන සිත් හතරක පෙළක් සිත් හතරක පැවැත්මක් තියෙනවා අපිට මේ අවස්ථාව වෙනකොට. එතකොට දැන් ඉදිරියට මේකේ මෙතනින් එහාට මේ පැවැත්මක් සිතේ පැවැත්මක් නැහැ කියනවා නැතිනම් මේ වීතියක පැවැත්මක් නැහැ කියනවා නෙමෙයි.
මෙතනින් එහාට දැන් මේ කතා කරලේ පිරිසුදු මට්ටම විතරයි. ඒ කියන්නේ මේ කතා කරලේ පාරිශුද්ධ මට්ටම. මේ කතා කරලේ කෙලෙස් අකුසල් නැති මට්ටම. පිරිසුදු පැහැපත්ව ගිය මට්ටම. එතකොට දැන් මෙතනින් එහාට දැන් හිතක අපි දන්නවනේ රූපේ දැකලා ඉවරලා අපිට එතනින් නතර වෙන්නේ නැහැ. කෙලෙස් ශාස්ත්‍රෝ ටිකත් ඇති කළා තමයි නතර වෙන්නේ කියලා. තව ඉදිරියට අපිට තියෙන කෙලෙස් ශාස්ත්‍ර ඇති වෙන පැත්ත ගැන. එතකොට මෙතනදී විශේෂයෙන් පැහැදිලි කරගන්නට ඕන දේ තමයි විඥාන චර්යා කියලා කියනකොට විඥාන චර්යාවන් ගැන කතා කිරීමේදී අපිට කතා කරන්නට තියෙන්නේ ප්‍රකෘතියෙන්ම හිතේ තියෙන පාරිශුද්ධ මට්ටම ස්පර්ශ ආයතන හය හරහා ගන්න අරමුණු මුල් අවස්ථාවේදී අරමුණු ගන්න භූමිය අරමුණු ගන්න අවස්ථාව තියෙන ඉතාමත් පැහැදිලි ඉතාමත් පිරිසුදු මට්ටමක ප්‍රභාස්වර මට්ටමක ඊට පස්සේ තමයි ඒක කෙලෙස් වශයෙන් අපි උපාදාන වශයෙන් ඒකට නැවත පතිත වෙලා අපි ඒක කෙලසීමට භාජනය කරගන්නවා. අකුසලයට අපි ඒක පත් කරගන්නවා. එතකොට දැන් මේ අරමුණ ඔක්කොම දැන් එන පිළිවෙලක් තියෙනවා. රූපේ දැකීම පිණිස ආවර්ජනා කළා, දැක්කා, දැකපු දේ අරමුණට නැගුවා, ඒ අරමුණු කරගත්ත දේ තමයි ඊට පස්සේ දැනගත්තේ. එතකොට මේ විදිහට මේ ආපු යම් පිළිවෙලක් තියෙනවා සිතේ. මෙන්න මේ පිළිවෙලට අනුරූපීව තමයි අපිට මේ සිතේ පැවැත්ම ගැන අපිට කතා කරන්නට වෙන්නේ. කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඊට අනුරූපීව අපි මේක තේරුම් ගන්නට අවශ්‍යයි. ඒකට ස්පර්ශ ආයතන මේ හයේම පොදු ලක්ෂණය තමයි මේ ටික. ස්පර්ශ ආයතන හයේම පොදු ලක්ෂණය. එනිසා දැන් මේ ස්පර්ශ ආයතන පිළිබඳව අපි හැසිරෙන විදිහ ස්පර්ශ ආයතන හය පිළිබඳව අපි හැසිරෙන විදිහ. ඒකට මේ විදිය පිරිසුදු මට්ටමක තමයි තියෙන්නේ. ප්‍රශ්නය තියෙන්නේ හිතේ පවතින උපාදාන හිතේ පවතින ආශ්‍රවයන්ගෙන් මේ ධර්ම අපි අසුරු කරනවා. මේවල ආශ්‍රව නැහැ, මේවල උපාදාන නැහැ, මේවල කෙලෙස් නැහැ. ඒ වුණාට අපි හිතේ පවතින කෙලෙස් වලින් හිතේ පවත්න ආශ්‍රවයන්ගෙන් අපි මේක නැවත නැවත අසුරු කරනවා. එතකොට මේ දේවල් වලින් අපි අසුරු කරනකොට මොකද වෙන්නේ? මේක ඇතුළේ කෙලෙස් නැති වුණාට අපි අර කෙලස් ටික ගාලා දාන නිසා නැතිනම් කෙලස් ටික මේවල අපි තවරන නිසා මේවලට කියනවා උපාදාන ස්කන්ධ කියලා. කෙලස් නෑ. හැබැයි උපාදානෙන් ඇසුරු කරනවා. ඒ නිසා උපාදාන ස්කන්ධ කියලා කියනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට පින්නතුනේ මේක දකින්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට අපේ හිතේ පවතින පැවැත්ම මේ තමයි පිරිසිදු මට්ටම, මේ තමයි පවත්නා ප්‍රකෘති ස්වභාවය. මේ ප්‍රකෘතිය විකෘතියක් බවට පත් කරගෙන තමයි අපි කුසල අකුසල ධර්ම පිළිබඳව අපි අදහස් ඇති කරගන්නේ. නැතිනම් ලෞකික කුසල කර්ම කරන්නේ, අකුසල කර්ම කරන්නේ ඒ ප්‍රකෘතිය විකෘතියක් බවට පත් කරගෙන. ඒකට අපිට මේ ධර්මයේ පිළිබඳව අවබෝධ කරගැනීමේදී මේ ප්‍රකෘතිය පිළිබඳව ඇති කරගන්නා ඥාණය පවතිනකොට තමයි අපිට එහි යථාභූත තත්වය පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා මේ ප්‍රකෘති ධර්මයේ පිළිබඳව මෙහි පවත්නා යථාභූත තත්ත්වය පිළිබඳව ඔබ අවබෝධ කරගන්නට හැකියතාක් උත්සාහවත් වන්නට ඕනේ. මේ ජීවිතය තුළ ඔබ ඒ සඳහා අප්‍රමාදී වන්නට අවශ්‍යයි. ඒ අප්‍රමාදී වීම තුළ තමයි ඔබට පුළුවන්කම තියෙන්නේ මේ කරුණ පිළිබඳව ඔබට යථාභූත විදිහට යථාර්ථවාදී විදිහට දැක්මක් ඇති කරගන්නට, නැතිනම් භාවනා වශයෙන් ඒක පිළිබඳව තීරණය කරන්නට. ඉතින් කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කළ යෝනිසෝමනසිකාරාදී පවත්තල බොහොම වටිනා කුසල කර්මයක් සිද්ධ කරගන්න තියදුනා. මේ විදිහට සිද්ධ කරගත්ත මේ කුසලය අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතුයි, අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට සාමිනාංශල දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන ලබත්වා. දෙවියන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහී කියලා දෙවියන්ට කියනවා. ඒ වගේම අපි මේ සියලුම කුසල ධර්මයන් මිය පරලෝකීය ඥාතීන්ටත් අනුමෝදන් කරමු. අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයේ දරන මත්තේගොඩ පදිංචි නිමල් දයාරත් මහත්මයා සහ මල්ලිකා හෙළපිටිය මහත්මිය ඇතුළු දූ දරුවන් ඇතුළු පවුලේ පිරිස විසින් බලාපොරොත්තු වෙනවා මියගිය දෙපාර්ශවයේම දෙමව්පියන් ඇතුළු සියලුම වර්ග පරම්පරා ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට
ඒ සියලුම ඥාති වර්ගයා මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඒ ඥාතීන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා හැමදෙනාම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන මත්තේගොඩ පදිංචි නිමල් දයාරත්න මහත්මයා, මල්ලිකා හෙළපිටිය මහත්මිය සහ දරුවන් ඇතුළු පවුලේ සෑම සිළු දෙනාටත් අපි විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ සෑම සිළු දෙනාටම මේ කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ පිණිසම කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි.